බන් ඔබෙක්වන්නේ ස්වාදීද්‍රපනී සව සහය තිය ප්‍රධාන සිංහල පුවත් විකාශය සමග. අදත් මුලින් මවදහනය දවසේ ප්‍රධන ප්‍රවෘතිීසි රස්ථලවිත ජනතාවගේ ගැටලු වලට තවත් ගැටලු එපා. විල් ගමුව ජනහද ළඟටගිය ජනපති නිලදහරීන්ට ගියයි. මෛත්‍රීට කියාගන්න බැරිවෙච්චදේ ගැන දුක්වෙන හෙමසිරී අපේ බෙහෙත් අපිම හදාගන්න හෝමාගමින් නිෂ්පාධනාගාරයක් දයගමදී වසයක් පෙරලී පනස් එකකටතුවාල දහත්තුනටත් දහන් අවයටත් ඕනෙ නැති වුණු ජනමතය විස්සට මොකටද අධිකරණයට ප්‍රශ්නයක් ඇමති චොනීගේ නඩුව විසිවෙද්දී ශාණ ආයෙත් ඇතුිලට ඇමරිකා කොරෝනා ලැස්තුවේ දොනල් ට්‍රම්ගේට් නමත් ලියවෙයි දේශය පුවත් ජනතාව ගැටලු ඉදිරිපත් කරන විට තවත් ගැටලු ඉදිරිපත්කිරීම නොව ඒවාට විසිදුම් ලබාදීම සමස්ත රාජ නිල්දහරින්ගේ යුතුකම බව ජනාධිපති ගෝටාභේ රාජ පක්ෂමතිතුමා පෙන්වාදෙනවා. මාතලේ විල්ගමුව හිබිලියාකඩ ගම්මානයේදී ජනපති ගම සඟ පිළි සඳර දෙවන වැරසරහන්ට එක්වෙමින් ජනාධීපතිතුමා මේ බව කියා සිටියා. මේදී ජනාධිපතිතුමා තිබිලියාකඩ ජනතාවගේ නිවෙශඇතම ගොස් ගැටලුස්වාැලීමද විශෂත්වයක්. අදධම පලාතේ විල්කමූ ප්‍රදේශයේ හිමබිලියාකඩ අති දුෂ්කරකම්මානයක්. එහි තවමත් ඇත්තේ නොතිියුණු මාර්ක පදධතියක්. එහිත් සුබා සෞන්ධර්වය අතින් හිබිලියාකඩට හිමිපන්නේ විශේෂස්ථානයක්. මෙමගම්මානී ජනතාව බොහො දෙන ගැටු අතර අලි මිනිස් කැටුම ඉතා ප්‍රබල ලෙස දැක්විය හැකි. ජනතාවට ඉඩම් අයිතිය නොමැතිවීම මෙන්ම පානීය චල කැටලුුවලින්ද මෙිහි ජනතාව දැඩි පිටාවට ලක්වනවා. එබවින් ජනපති ගම සමක පිළිසඳර. ජනතාවගේ සමි පේටමකොස් ගැටලු වෙසඳීමේ ජනාධී ප්‍රතිතුමාගේ වැඩ පිළිවෙලේ දෙවන අතීර සඳහා හිබිලියාකට ගම්මානය තෝර ැනුණක්.. uhan <tries> Project ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමා පිළිකැනීමෙන් අනතුරව ජනතා ගැටලු විසිදම්ම සඳහවන කතිකාව ආරම්භපුනා. ඒ පැවැත්තුනේ හිමිලියාකඩ නගවනා රාමේති. ට ප්‍රදේශය තුළු ගම්මාන්නන පහක්ක ජනතාව ඊට එක්ව සිටිය. එහිදී ජනතවගේ ගැටලුවලට සවන්ඳන් චනාධිපත්තුමා කියයා සිටියේ ඉඩමකට හිමිකම්කීමට සෑම පුරු වැසේකොටම අයිතියක් ඇති බවයි. එබවින් වෙවිධ හේතු හෝ කරුණු ඉදිරිපත් නොකර. අදාළ ඉඩම් අයිතිය ස්වා බලා ජනතාවට ඒවා හි අයිතිය ලබාතීම සියලු දෙනාක වගකීම බව ජනාධිපතිතුමා කියයා සිටියා.ක්රක් සනා ලබාදන TිසාMOෝBි ප්‍රමාණය ගොයාට ප්‍රමාණවක්න්න? ලෝ පහවාාගව තක්කරක ලබදලස රන් ලස ඇබැයිති පෝර වැඩියෙන් ගොවිය පහොර වැදධාන වැඩිඒ හවෙලා කර ජාතිම ගීසර අපි සියට පහ කටල දුනමද රෝග ලකල්ල කෑ එක ගට දකල දැනුවත් කරන මේ ගොවියෝම පොහොර කොච් පෝජන සේවාල ට දනමව කරනවා එක ෑගවි ජට තිස්පි කියන මුූල පත්ද තියට ගහන පොහරක් නමුත් අපිට අවශ්‍යතාව තන යරයාස එමෝ පි. ඒ මේ ගොල්ලට කාබන්ක පොර ලබාද නත්ම මේන පශ්යට උත්රේ හැය ඉගුල්ලට ලබාදෙන්ට අර පපුොර දෙන්නන් කාාබන් පුොරටික ලබාදන්න. බෙම සසාකච්ඡාාවෙන්න්න තුරව චනන්ධිපති ගෝටාබේ රාජපක්ෂ ඇතිතුවා හිිලයාකටඩ ප්‍රාථමික විද්‍යාලේ ඩිරක්ෂණි කිරීමට දෙක් වනා. ගම්මාන්නේ ජනතාවක ඩිවස් වෙතමකුස් ගැටල් වල්ට පිළිතුරු ලබාතිට ජනාධිපතිතුමා එක් වුණේ ඉන් අනතුරු බයි. කඩකුන. अगर जा द ग मा और हम ले ස්ක ප ාරය සම්න්ධයෙන් විද්‍යස් ුද්ධාංශ කළ පපුූරව අනතුර ඇඟවීම පිළිබඳ එවක්ක ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමට වගකීීමමක්තිබූ බව හෙටකූ ආරක්ෂ කලයකම් හෙමසසිරි ප්‍රාන්දු මතා පවසනවා එසේ දැනුවත් නොකිරීම පිළිබඳව දැන් කනගාටුවන බවයි පස්කු ප්‍රාහය පිබඳ ස්යාබලන්න ජනාධපති විමර්ෂණ කමිම හමුවේඒමහතා කියා සිටිය. කොමිසම හුවේ මහතා ඒ සාක්ෂ බාදුන්නේ හත්තු වන දිනටයි. ජනාධිපති කොමිසම හමසිරි ප්‍රාදුමහතාගෙන් විමසේ ස්කු ප්‍රහරයට පෙර ලැබුණ පූරුව අනතුර ඇඟවීමේ තොරතුර සම්හන්ධයෙන් ආක්ෂක අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත්කිරීමට පියවරගත්තේ දෙයන්නයි. ම ආක්ෂක ලක දුරේ භාරගත්ත පස්සේ ජනාධිපතිතුමා හම්බවෙන්න ගිය. ඒ වෙනකොට ට රාජ බුද්ධසේවෙන් පලවෙනිවර බද්ධි ොරක් ලබුණ. ම ඒගෙන ජනාධිපතිවරයට කිව්වා. එතකොට ජනාධිපතිතුමා කිවවා ඕක ගැන නිලන්තමට කිව්වා කිය. පවත්දවසක වගේ සිද්ියක් වුණා. ම මේ ගැන නිලන්තගෙන් ඇහුව මොකද මේ ක්‍රමවේද කියේලා. එක ඔහ කිවවා මසාමා්‍යයෙන් හැමතොතුරක්ම ජනාධිපතිතුමාට කියේනවා. ඉතිංස්වාමීන මේ ප්‍රහරේ ගැන ලබන තොරතුරත් නිලන්ත ජනාධපතිවරයට කියන්න ඇතිකේලායි මම හිතුේ. මේ ප්‍රහාරයට පසු ආරක්ෂක කලේකම් දුරෙන් අස්වන බව දන්වන්න ජනාධිපති හම්බවෙන්නගේ වෙලාවෙත් මම මෛත්‍රපාල මහත්තයාගෙන් ඇහවා. සර් නිලන්ත හැමතොරතුරක්ම කියන එකේ මේතොර දැනු දුන්නේ නැද්ද කියලා. තකට නාධීපතිතුමා පත්තරේ බලබල හිටියේ. මම අහපුදයට කිසුම උත්තරයක් නොදී පත්තරෙක්කිය වග කියයා. ඔබට ප්‍රල් වෙසිවෙනිදා නිලන්ත තොරතුරක් දුන්න අවස්ථාව ඒ පිල් බඳව ජනාධිපතිවරයාව දැනුවත් කලේ දැයි නිලන්තගින් විමසුවේ නැද්. ම අහන්නගේ නැහැස්වාමීනි! මම හිතන් හිටියේ එ ඒ දැනුම් දෙ නැති කියේලා. නැත්තම් නිලන්තර තිබුණ එවෙලාවේ මට කියන්න ජනාධිපතිරත් කියන්න කියලා. අමතංශ ලේකම්වරයා විදිහට ජනාධිපතිවරයා දැනුවත්කිරීම ඔබේ වගකීමනේද. ඔහ! මග වගකීම තමයි. ත් ඒවෙදදි මාත එක්ක තිබ විරසකේ නිසා කියන්නගේ නහැ. ඔබ අවස්ථා ගණනාවකදි කිවවා ඔය විරසකේ ගැන. නමුත් සිහලවරුද්දට ජනාධිපතිවරයට සුබපතන්න ඔබ දියතලාවී දන්නවා නේද. එතනද ඔබ පැෙන්ුවේ නෑනේ? බුලද්දීල තරහ මරහා නැතිකරගන්න එක සිරිතන. එතනදිවත් මේ විදිස්තොරතුරගෙන කිව නැද. මාව පැන්වේ නම් නෑහ ඒත්ඒ අවස්ථාවේ ම කිවවෙත් හ? නිලත ජයවර්ධන හැම තැනකම කියලා තිබුණනේ මේක ලෙඩක් කියලා මට කිවන්නම් මෝක ෙඩක් කියලා මම එන්න කියලා අහනවනේ ලෙඩේට මොකද කරන්න කියලා මම කියන්න මේකට මම වග කියන්න ඕනේ නම්. නිලන්ත ඊට වඩා තුන්ගුණයකින් වග කියන්න ඕන ජනාධිපතිවරාව දැනුවත් නොකිරීම ගැන. ඔබත් වගකව යුතු බව ඔබ පිළිකන්නවද. ඔ! මාත් ටිකක් විතර වග කියන්න ඕනේ ඒක මගෙන් වුන අඩු පාඩුවක් ජනාධිපතිමාට කියන්න බැරිවුණක මම එගෙන කණගාට වෙනවා. අපි මේකදී සාමූහිකව වග කියන්න ඕේ. ප්‍රේල් සිේක්ින්ද රට ඇඳරිනීතිය දැම්මනම් කෞුරු හරි මැරනවද. මට ඇදිරි නීතියදාන්න බැහැස්වාමීනි ඒත් ජනාධිපති උපදෙස් දුන්නනම් පුළුවන්. මෙච්චර වැදගත්යක් කියලා එ අයට තේරුණානම් ඇයි පොලිස්පති රජ බුද්ධි අධ්‍යක්ෂ ජති බුද්ධි ප්‍රහනී ඇවිත් මව හමු නෝනේ මේ වගේ තොරතුරක් වත්සප්කේවල හරිනවද. ඔවුන් අති අඩුපාඩුවක් වෙලා තිබුණත් ප්‍රධහනයා විදිහට ඔබට ගන්න පුළුවන් පේවර ගණනාවක් තිබබනේද. ඔවු දරුව වැරදි කලාම වැඩිහිටියෝ ඒව හදන්න ඕනේ. මුත් රජ බද්ධිධ්‍යක්ෂ ලන්ත ජයවර්දධන ඉතා ලඟින්ම ඇසරු කළේ මෛත්‍රීපාල සිරිසන ජනාධීපතිතුමා නිසා නිලන්තව මට අධීක්ෂණය කරන්න හැකිිය වක්තිබනෙ නැහැ. ටකට අස්ථාවක්ති බෙත් නහැ. ජනාධිපතිරයා තොරතුර ැබෙදදිත් ප්‍රහර එල්ල දත් රට හිටිය නැහැනේ තාත් ෙදර ැවුණු හම අම්මවහරි දැනුවත් කලළ ේතුයි නේද ඇයි අගමැතිතුමාට නොකිේ. එක මෙතන කරන්න බැහැස්වාමීනි. ඇති වෙලා තිබුණු ව්‍යවස්ථ අර්ුදය නිසා අපිට කොයි අවස්ථාවකවත්? ගමතිතුමා හමුවෙන්න්න හැකියාවක් තිබේ නැහැ. දේශපාලනය කරන්නත් රටක් ඕන නේද හේමරි පමහත්ය වැඩේ කියන්නේ ඒ මට තේරුණාට දේශපාලක් මින්ට තේරෙන්නේ නැහැනේ යනුවෙන් හේමසිරිපනාදු මහතා කොමිසම හමුවේ පිළිතුරුල බාදුන්නා.. මොරසන් අऔෂධ නිෂ්පාධන කම්හල සහ පර්ේෂණ හා සංවර්ධන පරිස්්‍රයල් අග්‍රාමාත්‍යය මහින්දරජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් විවරුත කෙරුඩා ඒ හෝම අගම පිටිපන නැනෝ තාක්ෂණ උද්‍යානයේද. සවබහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයට සමගමීව දේශීය අුෂධ නිෂපාදනය ඉහළ දැමීමේ හා දිරිගැන්වීමේ අරමනෙනුයි නවකම්හල විවෘත්ත කරුණේ ශවලංකාවට වාර්ෂිකව අෞෂධ පෙති බිලියන එකයිදශම අටක් ආනයිනය කරනු ලබනවා නවකම්හලතුළින් දේශීය අවශතාවෙන් සැලකතු කොටසක් සපුරාලීම අපේක්ෂාවයි ඉදියේදී විදේශය ඇනුම් සඳහා අවෂද නිෂ්පාදනයද සිදු රීමට නමිතයි. වාර්ෂිකව අෞෂධ පිති බිලියන පහක් නිෂ්පානය කිරීමේ හැකාව නවකම්හල සතුයි අුෂද බෝතල් බිලියන දහයක් නිෂපාධනය කිරීමේ හැකියාවද පතිනවා. මගින් රැකි අවස්ථා රැසක්ද නිර්මාණය වනවා පවිත්‍රා වඥ්‍යාරච්ච්‍ය මාත්‍යවරිය සහ ආචරය බඳදුල ගුණවර්ධන අමාත්‍යවරය ඇතළු පිරිසක් මෙම අවස්ථාව ටෙක්කුණ. ටහහි රෞෂද නි්පාන වසරට රුපියල් බිලියන එකසි තිහක මුදලක් අපි ඒෙනුවෙන් වැය කරන.ඉන්ගේ මුදල රටතුළ තබා ගැනීම සඳහා සියල්ලු දෙරරිගැනීම් කරනවා දේශී ආයෝජකයන්ට එහි එක් පියවරක් අද දියත්තුනේ පහුගේ කාලසීමාවේදී. ප්‍රතිපත්ති වලසි දුණ වෙනස්කම් නිසා දේශී ආයෝජකයන් මැලිකමක් දැක්වා මේ ේත්‍රය අයෝජනය කරන්න. මේ රජයේ නිසි ප්‍රතිපත්තියක පෙහිටලා දිර්ග කාලීන විදිහට දේශී නි්පාද නිහලා නැන්ගීම සඳහා. සියලු අනු බලයන් ලබා දෙන්න සූදාන වෙ සිටින. ප්‍රධාන වශයෙන් අපි අපනෑන ඉල්ක් කරගෙන තමයි වසද නි්පාදනය කරන්න එක නිසා කිසිසේත්ම දේශය නිෂ්පාදකයන්ට එහි බලප පෑමක් සිදුවෙන්න්න නහ. ෂදවල ප්‍රමිතිය රැකගැනීම සඳහා නිෂ්පාධකයන් පාර්ශුවෙන් උපරිම ප්‍රමිති කරන එකට යට කරන්න නිල්ීම කරන්නවා. ද්ගලික බස්තරතයක් ප්‍රායකට පෙරලීමෙන් පනස් එක්දෙනකු තුවාල ලැබවා. ඉන් තිස්තුන් දෙනකුම පාස් ඉන් තිස්දනකුම පාසල් සිසුන්. අදතඇසන හතට පමණ මෙමානතුර සිද වූයේ බෑගමසිට පොඩයිස් තක් වූ ප්‍රධහන මාර්කයේ ප්‍රඩයිස්වත්ත ප්‍රදේශීී. ස්්‍රථයානිි විසි පහ මණ ප්‍රාතක පෙළිගො ඇතේ රතේ ඉදිරි පස රෝදය ඇතිබූ කාර්මිකදෂක් හේතුවෙන් බවයි පැසෙන්නන්නේ අනතුර න්තු අල්ල ස්ත්‍රත ේදුරහොදස්තවරඇතුළ පනසෙක් දෙදෙන දෙක්කොය මුූිරහලට ඇතුලත් කරන. ඉන් සිසුන් දෙදනෙකු වැඩිදුර ප්‍රතිකාර සහ හනුර ශික්ෂණ රහල විතමාරු කරවීමටයි පීවරක ඇත්තේ. මාර්කයේ පවත්නා අබලන්තත්පේ හේතුවෙන්, රත හන අනතුරු නිතර සිදුවන බව ප්‍රදේශවාසින් පවසනවා. නි वाර්ම න් ऐ න ැරන නිवाර්ම අනි में පර අද න කිය එකම කියන්න ම කම ප ල දෙන්න පख එම ප අද දෙදන කිය ම ඉ ම රම ර පල ද ද දෙන්න කොඩ ම . මෙ තර හැටන් නොවර එලිය ප්‍රධහන මාර්කයේ නානු ඔය බෙන්ඩිකෝනර් හුළං ංගුව ප්‍රේදී ත්‍රරෝධරටයක් අනතුරට ලක්වීමෙන් සිවද්ධනකු තුවාල ලැබවා. අධිකවකෙන් දහවන කළ ්‍රරෝධරතේ ඉදිරි පසරෝධ ගැවියීමමින් ඒමාර්ගෙ නිවතට පැන මෙසියන තුරට ලක්බුණ. විසිමන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණක්කෙටුම් පත ආනුක්‍රම ව්‍යවස්ථාවට පට හැනි නොවන බැවින් එය සම්බත කිරීමට ජනමත විචාරණයක් අවශ නැටැයි අධිකරනේ හමුුවේ ප්‍රකාශ කරුණා. සි න සංශෝධනය පිළිබඳ පෙත් සම් භාග අධන ද ආරම කිරීමෙන් පසවායි බව ප්‍රකාශ කරුණේ. නනාධපති නීතින් ගාමන මාර පනමහතා හිදී ප්‍රකාශ කරසිටියේ පට අද තිීනනාත්මක හ තුන් වන සශෝධනයෙන්ම හ නවන සංශෝධනයේ දී නමතු විචරණයක් අවශ්‍ය වයේ. නැත්නම් විසිවන සංශෝධනය දීද එසේ කිරීම අවශ්‍යන වන බවයි. ති තිී ී ජයවර්දන මහතා ප්‍රකාශ කළේ ්‍රී ලංකාවේ නාමයංශෝධනය කිරීම, ජාතික දජයේ, ජාතික ගීආදි කරනවලදී පමක් ජනමත විචාණයකට යාම අව්‍ය වන බවයි. එමෙන්ම හදිසි පනටකටුන් පත් ඉදිරිපත්කිරීමේ ක්‍රමේදය යි හඳන්වාදීීමඳහ අවශ්‍ය ප්‍රතිපාදන විසි වනංශෝධයෙන් ගනවිත් ඇති අතර ඒයට පට අත්්‍යවශ වුවක් බව ඔහු ප්‍රකාශ කලා. අතමැ ප ම ප න තිපති නතිී කුාන් අල්වි හතා පැස්සේ හ නවන ෝද ප ල කො සක් ග ත පැවරීම රන වලද ජනත ාර ට ම ැති වයි ජ තිපති ති ප්‍රාද මතා පකාශ ක විසිවන සංශෝධනය තුලින් ආන්ඩු ක්‍රම ්‍යවස්ාව මස්ත පදනමට කිසි සේත් ලපෑමක් ඇතිවන්නේ නැති බවයි. ජනතාවට මේ අවස්සාාවේ අවශ්‍යයි ඉතා සීක්‍ර සංවර්ධනයක් කර මේ රට ගෙනියන්න මේරට ඉදිරියටට ගෙනන්න අවශ්‍යය ශක්තිය ලබාගෙනීමම සදාහම විශසනි සෝධනය ඉදිරිපත් කර බලාපොරොත්වන්න නි මහිතන්න ජනතවිරෝධී කිසි දෙයක් අප ඉදිරිපත් කල තියනො කියෙ. අපි ලාපොත්වෙන මේ සම්න්ධය ශ්‍රේෂ්ාධකරන්නේය තීරණය ලබන සතිී ලබේ කිය. අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මතාට එරහිව අල්ලස් කොමිසම මහිස්ත්‍රත් අධිකරණයේ නඩු පවරාඇතියාකාරේ නීතියට පටහණි බවතීන්දු කළ කොළඹ මහධකරණය අමාත්‍යවරයා එම නඩු කටයතුලින් මුදහරින් ලෙස නියෝ ග කලා. වසර දෙදහස් දාහය දහස් දාහත කාේතුළ ජොස්්‍රන් පනාන්දුම හතා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතස සේවින් එකසේ පනස්තුන් දෙෙකු රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රාකාරකම්මල එදවීමෙන් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමෙනු, හපාන රජ්‍ය සමය මෙම නඩුව ගුණු කෙරුණේ. අල්ලස් කොමිසම එම නඩුව ගොුකරඇතිආකාය නීතියට පටහැනි බට ජොස්ටන් පනාන්දු හතා ඇතුළු වි්‍යතිපාර්ශවයේ මූලි විරෝධතා මතු කළ. ඒය ප්‍රතික්ෂප කරින්ධකරණය ලබද න ද ටෙ කර තිශෂ. පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුයි කොල්ලඹ මහාදි කරණන ිනිසුරු ආධිත්්‍යට පපැන්ගේ මහතා මෙම නියෝගේ ලබා දුන්නේ. ව්‍යජ්‍ය සාක්ෂි නිමාණය කිරම සබන්ධයෙන් අතරංගොටෙන සිටින පරාධ පරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශණ්‍ය අභේෂය කර මහතා ඇතුළ තුන් දෙෙකු ලබන දහස්සේ වනදා දක්වා යාලි රක්ෂි බඳර ාර ගත කෙරුණු ඒ. අද දිනේදී සකරුවන් ගම් පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. හිටපු අමාත්‍ය අර්ුුණන රනතුන්ග මහතාට කොළඹ ප්‍රධා මහස්ත්‍රත් අධිකරය මගෙන් වරෙන්තු නිකුත් කර පැ කිහිපයට පසු එ මහතා මෝසමක් මාර්ගෙන් අධිකරනයට බහර වුණ. දෙමට ගොඩ පිහිටි රණජතය සස්ථා පරිස්ශ්‍රේට, අයිතු ලෙස ඇතුළුවීම තවච්චෝදනා කිහිපයක් ඇරතේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කොළ තිස්ස ගී කියනගේ ඇතුළ සැකරුවන්ටේ හිව පා ඇති නඩුව අදවිභාගේ කත්තා ඒ සඳ අර්ුන හනතුන් මහතා ඉදිරි පත්තු වූයේ නැ පසුව ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත්කිරීමට අධිකරණය ක්‍රියා කලා. එසේ වරෙන්තුනිකුත්කිරීමෙන් පැකිහිපේකට පසුවයි ඔු අධිරනයට හරුණ. දෙදහස් දහ අට වසර කනජිතෙල් සපත් සහරධන අමාත්‍යවරාව සිටියේදදි. දෙමට ගොඩ නනිිතෙල් සස්ථා පරිස්ත්‍රේට පමිණීමේදී ඇති වූ ගැටුමක් අතරතුර, ඔගේ ආරක්ෂකයකු සිදුකළ වෙඩි තබීමින් එක් අයිකුම මේ ගොස් තවත්තු දෙෙ කුත්තුවා අලා ලැබවා. දමිල මාධ්‍ය පාසල් ජනමාධ්‍ය වැඩමළුව, යාපන දස්ත්‍රිකලේකම්කාරල ස්‍රුවණගාරයේදී පැත්වනා. ය මාත්‍ය කෙලි රමක්වැල මහතාගේ ප්‍රධනත්වෙන්. රජ ප්‍රවෘති පාර්තමේන්තු සහ ජනමාධ්‍ය මමාත්‍යංශය සංවිධහන කළ දමිල මාධ්‍ය පාසල් ජනමාධ්‍ය වැඩ මළුවට පාසල් සිසුන්හා ගුරුබහතුන් තුන් සේ දෙනෙකු පමනෙක් ප සිටිය. වත්මන් ජනමාධ්‍ය ක්‍රියාකාරරිත්වය හා පාසල් සිසවාගේ කාර්ය භහරය සහ සමාජ්‍ය මාධ්‍ය හා එහි ප්‍රවනතාව මෙන්ම අභියෝගන මාත්‍රකා ඔස්සේමහිදී දේශන පැත්වුණ. අතෙක් එෙලි ම්බක්වැල් රජමාතයේ ස්ප්‍යාලේන්ද්‍ර පාර්ලිමේන්තුමන්ත්‍රී අංගජන රාමානාධනයන මහතුරුන්ගේ ප්‍රධහනත්වෙන් ප්‍රියාත්මක වූ මෙම වැඩසට හනට ජනවාධ මාත්‍යංශවලයකම් ජගත්වී විජයවීර. රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරල් නාලක කළුවවයන මහත්තුරන් ඇතුළ පිරිසක් එක්ව සිටිය. . බ රි අවස්ථාවේ හරිවිදිහයට මාධ්‍ය අල්ලගන්න අසමත්තුනොත්. සැබෑ මාධ්‍යය ඔබට මගහෙර යන්න පුළුවන්. මේ ආකාර ඩස්ධාහන් පැවත්වීම ඉතා කාරුති ක්‍රියාවක්. මුූලි අවදියදීම එම විශ්ාන් සබන්ධය ැනුවත්කිරීම ඉතා වැදගත් වෙනවා. වට අපිියන ගමනේ පළමුස්ථාන විදියට තොරගත්තේ යාාපනය. ඔබ මේ සමාජයෙන් කොං කරල කියලා ඔබ නොමගැවන්න සමාර්දේශපලනඥයන් උත්සාහදරාව. ම ඔබට සාතික වෙනවා. අපි මේ යන ගමනේ ඔබත් රැගෙන යන කියලා. අතිකරු ජනාතිපත්තිම අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් කෙමුකර තියෙනවා ද්‍යලට තුළත් කරගන්න ු සංකාව ක්ෂය දක්වා ඉහල්නන් අභි අ ඩ පිවලකස් කරනවා. වැඩමුළුවට සහභගිව සිසුන්ට සසාතික පත් ප්‍රධානය කිරීමද මෙහි දීසි දුබුණ වනන්තර ඇතුළ පරිස්ත්‍ර පපද්ධති විනාශකිරීම සම්බන්ධයෙන් විධ ප්‍රදේශව ඉන් පසුගේ දිනවල පැමිණිලි විස්සක්වාර්තා වී තිබෙනවා. වනන්ත්‍ර විනාශ කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකකිරීමේ කිසිදු අඩුවක් නොමෙති බවයි පොලිසිය අවධාරණය කරන්නේ. වේ ප්‍රදේශ හිපයකින් වනන්තර විනාශකිරීම සම්බන්ධයෙන් පසුගේ දින කිහිපේදී වාර්තා වුණ. මෙ සම්බන්ධයෙන් අවදහන යමකරමින් අමාත්‍යය මහිந்த අමරவீரමහතා වනාුව எුවන් குළම கூර කියන්මහොට ප්‍රදේශය සංචාරයකනිත වුණා. එහිදී එමහතා ප්‍රකාශ කළේ වනන්ත්‍ර ප්‍රදේශ විනාශකිරීමට කටතු කළසටකරුවන්ට, ීතිය නිවැර්දිවක්‍රාත්මකිරීමට අවශ්‍ය පීවරකන්නා බවයි. සටපුරාම පරිසර විනාසයක් පිබඳව බොහ සමාජ මාධ්‍ය ජාලාාවල තමයි කතා කරන්නේ මවිදාමත් වගකීමෙන් කියනව. එවන් තත්ත්යක් නෑ. අඩවාඩුවක් වෙෙලාතියන විනාසයක් පෙලාතියනවා නැවතිරින් පුුවන්මට නැවත සකස්කිරීම කටු තමයි සිදුකරන්න. පුත්ලේ දිිශ්චික්කේ මේ සිදුවීම් දෙක පිළිබඳව අපිය අවධනීම කල තිබෙනවා. මදන්නවා ආනවිලන්දාවේ ප්‍රශ්නයට අදාල වන සියහමදිනනා ඒමනවිට ඒයායට ෙරෙහි ධින්න ක්‍රිය මාර්ග රගෙන තියෙන. මේ මෙ අර හෝ ප න රක් ක්ෂ ප්‍රදේශ ෂ් හමි හේන් මගකරන් පිරිසක් අනවසරෙන් අත් කරගැනීමටුතු රඇති බවට ප්‍රේශවාී චෝනා කරනවා. ැ නිදහරිත ඔන්ට සහෝකි ලබදන බයි ප්‍රදශවාසයෙන් පවස්ාන්නේ. ම අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ්‍යෂ් පොලි අධකාරරි ජලිය සිනරත්න මහතා අද පැවති මමාධ්‍ය හමොකට එක්ුමින් වන විනාශ සම්බන්ධීෙන් මෙලසසාදහස් පල කලා. සැක්කරුවන් විසිපහක් පමණ අත් අඩංගුවට ගැෙන මේ වෙන විට රක්ෂිත බන්ධනාගාර ගත කර හෝ ඊට අදාලා නයිතික ක්‍රියාමාර අර්ගෙන විමර්ශන කටයුතු සිද්ධ කරන නව කිසිම අවස්ථාවගද වන හානිකරන හෝ රක්ෂිතෝට හානිකරන කඩොලාන හෝ වෙනත් එත්්බිම් හානි කරන තැනැත්තන්ට එරෙහිව තිය ක්‍රියාත්ම කිරීමේ අඩුවක් නැහැ සැකරවන් අඩ ගෝට ගෙන අධිරයට දිරිපත් කරන්න කටයුතු කර දීමවා. ගවියන් දෙදෙනෙු සපාකෑ ඩරියෙකුට ගවයන්ගේ හිමිකරුළ පහරදීමකින් එමනාර්යා මිය ගොස්තිබෙනවා. ොන දකුණුඋළුව වවාදුව හෙන ප්‍රදේශයේ ගෞපට්ියකට රාත්‍රිය ඇතුළු වූ නරියකු ගවයන් දෙෙනෙකු සපාකාතිබෙනවා. එහිදී නරයාා පලවා හැරීමට පමිණි ගොල්පලේ හිමිකරුදපකෑමට උත්හක ලවස්ථාවේ සිදුකළ පහරදීම කිනු නරයාමය ගොස් ඇත්තේ මේ ව ප්‍රදේශය වනජීී කාරයාලයට දැනන්දීමෙන් පසු එහි නිලදහරින් පැමිණි නරියයාගේ හිස රගෙන ගොස්තිබෙනවා ඒ ජලබීතිකා වැනදී ඇත්දයි පරික්ෂා කිරීම සඳහයි. කෙසේ වෙතාත් මෙම ගෞපට්ටිය සියලුම ගවයින්ට ජලබිහිතිකා එන්නත් ලබාදීමට හොරන පසු අෛද්‍ය කාරයාලේ පේවරගෙන නරියන්ගේ අවදානම් සහිත සියලු ප්‍රදේශවල ගවීන්ට ජලබීතිකා එන්නත් ලබා දෙන බවයි එම නිලදහරින් පවසන්න. කටාන ප්‍රදේශයේ ව්‍යාපාරකෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටිත් තුනෙකට ආසන්න මුදල් හා රන්බාන්ඩ කොල්ල කෑමේ සිද්ධහ සම්බන්ධින් සැකරුවන් හතර දෙනකු අත්තඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂට පොලිස්ආධකාරී ජාලිය සයනනත්මහතා අද පැවති මාධ්‍යහමෝකදී මේ බව ප්‍රකාශ කලාා. කටාන පොලිසිය මේ සැකරුවන් අත්තඩංගොඩ ගැනීම සඳහා විර්ශනාආරම්භ කළ ක්ඩායම් හතරක් පත් කිරීමට කටුතු කරා ඒ අනුව ඔවුන්ට හැකියාව ලැබුණ මේ වන විට සැක්කරුවන් හතරදිනෙකු අත්තඩං ගොඩ අරගන්න මංකොල්ලකෑම සඳහා ඔවන් පැමිල්ිල තිබුණේ කුඩා කාර්රථයකින් සහ යතුරු පැදියකින් ඒ කාර්රතය සහ යතුරු පැදිියත් මේ වෙන විට පොලිස් බාරයට අරගෙන තියෙනවා ඔවුන් අරගෙන ගොස් තිබුණු මුදල් උපියල් මිලියන දහනමෙන් මේ වෙන විට හැත්තැ දෙලක්ස තිස් පන්දාාස්තුන්සිය සුවක පමණ මුදලක් ස්යා ගැනීමට හැකියාව ලැබිල තියෙනවා ස්වර්ණාපර්ණ වලින් කොටසක් සයාගන්න හැකියාව ලැබිලාතියවා. එක් සැක්කරුවක් ගම්පහ ප්‍රදේශය සැක්කරුවෙක් ඔහුගේ කාර්රතියෙන් තමයි මේ මංකොල්ලකෑම සඳහා පුද්ගලින් පස් දෙනෙක් ඇවිල්ල තියෙන්නේ අනෙක් අතුරු පැදිය සැකරුවන් දෙන්නෙක් පැමිණ තියෙනවා ඒ අතුරු පැදිය එපාල ප්‍රදේශේ පුද්ගලයකුගේ අතුර පැදියයක් පික්‍ෂණ කණඩයම් තුනක් මේ ව විටත් අනිකුත් සක්කරුවන් සහ දේපල තැනගුට ගැීම සඳහ කටයුතු කමින් සිටිනවා. සමගින් සවසාහය තිය ප්‍රධාන පුවත් විකාශය අවසා අපගේ බීළඟ පත්විශ රත්‍රේඩ නව තිහයට බලා පොරතුවන්න.